කුඩා බොහෝ දෙනෙක් පොදුවේ මුහුණ පාන නූතන සෞඛ්‍ය ගැටලුවක් තමයි අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රික් කියලා කියන්නේ. මේ බොහෝ විට ඇතිවන්නේ ග්‍රහණ ආශ්‍රිත ආබාධයක් ලෙසිනුයි. ආමාශය සහ පපුවේ දැවීම සහිත වේදනාවක් ඇති කරන කෑම රුචිය වමනය හිස රදය සිරුර වැහැරීම සහ ප්‍රාණික බව ඇති කරන ගෑස්ට්‍රික්ස් අද වන විට අතිශය සුලභ රෝගී තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. අවිධිමත් ආහාර රටාව සහ මානසික පීඩාවන් නිසා තමයි මේ රෝගය ඇතිවෙන්නේ කියලා වෛද්‍යවරුන් පිළිගන්නේ. පීඩාකාරී ගෑස්ට්‍රික් සුවපත් වන්නට මෙන්න මේ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. පිරිසුදු පානීය ජලය නිතර වැඩිපුර භාවිතය, කෙඳි බහුල ආහාර අනුභවය, වෙලි පැපොල් දෙලුම් කොමඩු අලිගැට පෙර වැනි පළතුරු නිතර ආහාරයට එක් කර ගැනීම, පිරිසිදු ආහාර ගැනීම, චොකලට් කොකෝවා වැනි ආහාර තෙල් ලුණු මිරිස් බහුල ආහාරත් භාවිතය අවම කිරීම, සුවබර නින්දක් ලබා ගැනීම යන කාරණාවන් අන්තර්ගතව ජීවන රටාව සකස් කර ගැනීමත් මේට උපකාර සැලසෙනවා. මේ රෝග ගැන අපට වැඩි වශයෙන් අහන්නට ලැබුණේ අද ඊයක වුණාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීත් මේ හා සමාන රෝගාබාධ පැන නැගී තිබෙනවා. ග්‍රහණී හටගන්නා ආබාධයක් ලෙස ඇතැම් භික්ෂූන් වහන්සේලාට අතිශය පීඩාවන් ඇති කළ එවන් රෝගයකදී සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේලාගේ පාරිභෝජනය පිණිස එක්තරා බෙහෙතක් අනුදැන වදාලා. මේ ගැන සඳහන් වන්නේ විනය පිටකයේ බේසජ්ජ බන්ධකයේ. මේ බෙහෙත හඳුන්වන්නේ බත්කාරම නමිනුයි. ඒ සකස් කරගන්නේ මෙන්න මේ ආකාරයට. පළමුවෙන්ම මැනවින් පිසගත් බත් හොඳින් වේලා ගත යුතුයි. එසේ වේලාගත් බත් තද දුමුරු පාටක හැරෙන තුරු මද ගින්නේ බැදගෙන පිටි බවට පත්වනසේ කුඩු කර ගැනීමෙනුයි බත්කාරම මිශ්‍රණය සකසා ගන්නේ. නටන උන්වතුර වීදුරුවකට මේ කුඩු මිශ්‍රණය මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරලා බීමට හැකි තරමට නිවෙන තුරු තබා බත් කුඩුද සමග පානය කිරීම තමයි ග්‍රහණිගත රෝග නිවාරණයට සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බත්කාරම. රාත්‍රී ආහාරයෙන් පැයකට පමණ පසුව හෝ උදෑසන පිබිදුණු පසුව මේ ඖෂධය භාවිතා කරන්නට පුළුවන්. ග්‍රහණිගත ආබාධයක් ලෙසින් ඇතිවන ග්‍රෑස්ට්‍රික් රෝගය සුව කරගන්නට වගේම අමාවාතය දුරු කරගන්නටත් මලබද්ධය දුරු කරන්නටත් ආහාර ජීර්ණය පහසු කරවන්නටත් බත්කාරමට හැකියාව තිබෙනවා. සත්වගටම බව දුකට වෙදානන් වුණ සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ ඖෂධයෙන් කායිකව සුවපත් වන අතරේ මම අමාසුව වදාළ කෙලෙස් ලෙඩ සියල්ලම සුවපත් කරගන්නට අපටද වාසනාව උදා වේවා. ඇසුර බේසජ්ජ බන්ධකය වින පිටකය සහ දේශීය වෛද්‍ය උපදෙස් සහිතයි. මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයගොල්ලෝ දැන් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මෙතනදී මම ඉල්ලා සිටිනවා. ඔබ මිස්ටර්